අපේ හිතවතෙක් අහලා තියුණා මේ ස්වයන් රැකියාවක් සඳහා හත්තු කොහොමද භාවිතා කරන්න කියලා. මොන වගේ ප්‍රොඩක්ට්ස්ද අපිට හතු වලින් කරන්න පුළුවන් කියලා. දැන් ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ හතු වලින් අපිට ඒ කියන්නේ ෆ්‍රෙෂ් මාකට් එකට දාන්න පුළුවන් කියලා. දැන් ඔව් සමහර තැන්වල හතු පැකට්ස් විකිණෙනවා, සමහර තැන්වල විකිණෙන්නේ නැහැ. ඒතර විකිණෙන්නේ නැති පැකට් රිටර්න් ගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒක වේලන්න. හරිද? වේලල ඉවර වෙලා හතු නැවතත් වියලි විදියට මාකට් එකට දාන්න පුළුවන්. එක. දෙවෙනි එක ඕගොල්ලන්ට පුළුවන් හතු වියලි බැදුමක් විදියට හදන්න. වියලි බැදුමක් විදියට හදනකොට හතු අලු කෙසෙල් පෙති බැදලා ඊළඟට අමු පපාය හොඳට මෙහීනියට කපාගෙන ඊළඟට රට කජු දාන්න පුළුවන් නම් එහෙමයි. එහෙම නැත්නම් අර මං කඩල බදින විදියක් කියලා දුන්න ඒවා, ඒ වගේ ක්‍රමයකට වියලි බැදුමක් විදියට හදලා මේ බෝතල් වල දාලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පැකට් කරලා දෙන්නත් පුළුවන්. එහෙත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් හතු පිකල් එකක් විදියට හදලා ජෑම් බෝතල් වල දාලා මේ වෙළඳපොළට දාන්න. ඊට පස්සේ දැන් මම දැන් තුන් විදියක් මේ ආවා. හතරවෙනි එක හතු එක අපිට පුළුවන් නිකන් මිරිසට බොරේට හදලා, ඒ කියන්නේ හින්දලා වගේ හදලා වැකියුම් පැක් කරන්න ඕන. හැබැයි නැත්තම් බෑ. වැකියුම් පැක් කළා ඕගොල්ලන්ට දාන්න පුළුවන් මාකට් එකට. ඒක එතකොට ෆ්‍රෝසන් ෆුඩ් එකක් විදියට විකුණන්න පුළුවන්. හරිද? එතකොට දැන් හතරයි. එහෙම නැත්තම් හතු ෆ්‍රෙෂ්වත් ෆ්‍රෙෂ් විදියටත් වැකියුම් පැක් කළා දාන්න පුළුවන්. එතකොට වැකියුම් සීලර් එකක් අවශ්‍ය වෙනවා. වැකියුම් සීලරයක් අවශ්‍ය වෙනවා ඒ ක්‍රම දෙකට. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ඔයාට පුළුවන් හතුත් එක්ක තව යන අයිටම් එකක්. ඒ කියන්නේ හතුයි ඊළඟට මොනවා හරි කැරට් අඹරැල්ලා ඒ වගේ දාලා මොනවා හරි එළවලු දෙකක් තව වැඩිපුර දාලා පිකල් එකක් එහෙම නැත්නම් අච්චාරුවක් විදියට හතු අච්චාරුවක් විදියට මාකට් එකට දාන්න පුළුවන්. ඉතින් ওই විදිය ඔප්ෂන්ස් 3-4ක් තියෙනවා. ඉතින් ඔයින් එකක් ඕගොල්ලන්ට තෝරගන්න පුළුවන්. එහෙම ඊටත් අමතරව ඕගොල්ලන්ට පුළුවන් අර පේස්ට් එකක්, ගොරක පේස්ට් එක වගේ හතු පේස්ට් එකක් හදලා දාන්න. විශේෂයෙන්ම සුප් වගේ හදනකොට එයින් හැන්දක් දැම්මත් සෑහෙන වටිනවා. ඊළඟට හතු ඔයිල් එකක්, හතු ඔයිල් එකේ දාලා තියන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ නානා විදි ක්‍රමවලින් ඕගොල්ලන්ට දේවල් මාකට් එකට එවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් තමන් කල්පනා කරන්න ඕන තමන්ගේ තියෙන මේ අතේ තියෙන මුදලත් එක්ක කොහොමද අපි මේක කරන්න කියන එක. ඉතින් ලේසියෙන්ම කරගන්න පුළුවන් එකක් තමයි හතු ෆ්‍රෙෂ්ව දාන එක. එහෙම නැත්තම් මට ගොඩාක්ම හිතට වැදුණු එකක් තමයි හතු සහ තවත් ලාභදායි එළවලු එකතු කරලා හතු වියලි බැදුමක් ඕගොල්ලන්ට මාකට් එකට දාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ මාකට් එකට දාන වියලි බැදුම කොහොමද මාකට් එකේ සංසරණය වෙන්නේ, මොනවද තියෙන අඩුපාඩු, ඒව තව කොහොමද ඩිවලොප් කරගන්නේ, ඒ ඔක්කොම ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට මාකට් එකේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඒ වගේ දැන් ශ්‍රී ලංකාවේ මාකට් එකේ හොඳට මූ වෙනව නම් ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් එතනින් එහාට තව ස්ටෙප් එකක් ගිහිල්ලා කොහොමද මේක එක්ස්පෝර්ට් මාකට් එකට ගෙනියන්නේ කියන එක ගැන කල්පනා කරන්න. ඉතින් මගෙන් අහලා තිබුණා ප්‍රශ්නයක් එක්කෙනෙක්, එයා බිම්මල් වගාවක් කරනවා දැනටත් කියලා. ඉතින් ඒ බිම්මල් වගාව කරන ඒ ළමයටත් කියන්නේ හොඳයි, ඔහොමම ඉස්සරහට අරන් යන්න. මෙන්න මේ වගේ අයිඩියාස් ඔයගොල්ලෝ ඔයා ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේක තවත් දියුණු කරලා මේක ලෝකල් මාකට් එකේ ඉස්සෙල්ලා හොඳට සංසරණය වෙන්න හදන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක එක්ස්පෝර්ට් මාකට් එක දක්වා ගෙනියන්න. එහෙනම් මං හිතනවා ඔයාලට ඒ ප්‍රශ්නෙට පිළිතුර ලැබුණා කියලා. ජය වේවා.